හරි අපි ඉස්සෙල්ලා මේ IP address වලින් ගණන් හදන හැටි පොඩ්ඩක් කතා කරමු. ඉස්සෙල්ලා මම මේ ඕගොල්ලන්ට කියන්නේ IP ලිපිනයක් කියන්නේ මොකද්ද කියලා. IP ලිපිනයක් කියන්නේ බිටු 32ක ලිපිනයක්. මේක සාමාන්‍යයෙන් ඉලක්කම් වලින් තමයි මේ ලිපිනේ දක්වන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති මේ ඉලක්කම් හතරකින් මේක දක්වලා තියෙනවා. ඒ කියන්නේ දශමේ සංඛ්‍යා කොටස් හතරකට බෙදලා මේක දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ බිටු 32ක ලිපිනයක් තමයි IP ලිපිනයක් කියලා සරලවම හඳුන්වන්නේ. මේ IP ලිපිනයක් පාවිච්චි කරන්නේ ජාලයක් තුල පරිගණක හඳුනා ගැනීමට තමයි IP ලිපිනයක් අපි පාවිච්චි කරන්නේ. එතකොට මේ IP ලිපින අපි පන්ති වලට වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ IP ක්ලාසස් වලට බෙදලා තියෙනවා. ප්‍රධාන වශයෙන් IP ක්ලාස් පහක් තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති මම මෙතන ලියලා තියෙනවා. A පන්තිය ඊළඟට B ඊළඟට C ඊළඟට අපි තව තියෙනවා D සහ E කියලා. ඊට පස්සේ මේ IP ලිපින වලට 6 ඔඩ බිට් එක කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ IP ඇඩ්‍රස් එකේ 6 ඔඩ බිට් එක තියෙන්නේ සාමාන්‍ය IP ඇඩ්‍රස් එකක් බිටු 32කින් තමයි වෙන්නන්නේ. ඒක මුළු සංඛ්‍යා ටික තමයි මේ 6 ඔඩ බිට් එක විදිහට අපි ගන්නෙ. එතකොට A ක්ලාස් එකේ 6 ඔඩ බිට් එක 0යි. ඊට පස්සේ ඒකේ ෆෝමැට් එක. ෆෝමැට් එක කියන්නේ මේක තමයි ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක. ඒ කියන්නේ මේ උපජාල ආවරණය. ඒක නෙට්වර්ක් එකයි හොස්ට් 3යි විදිහට තමයි A ක්ලාස් එකේ දක්වන්නේ. ඊට පස්සේ B එක. අපි B එක ගත්තට පස්සේ B එකේ 6 ඔඩ බිට් එක තමයි ඒ කියන්නේ HOB අගය 1.0. ඊළඟට ෆෝමැට් එක නෙට්වර්ක් 2යි හොස්ට් 2යි. ඊළඟට අපි C ක්ලාස් එක ගත්තට පස්සේ ඒකේ 1.1.0. එතකොට ඒකේ ෆෝමැට් එක නෙට්වර්ක් 3යි හොස්ට් 2යි. ඊට පස්සේ ඔයාලා ගන්න පුළුවන් මේකේ D සහ E කියලා පන්ති දෙකක් තියෙනවා. මේ දෙක සාමාන්‍යයෙන් අපි එදිනදා පාවිච්චි කරන මේ දෙක ගන්න නැහැ. මෙතන D එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති D එකේ සහ E එකේ 6 ඔඩ බිට් එක. එතකොට මේ D එක අපි භාවිත කරන්නේ බහු සම්ප්‍රේෂණ සඳහා. ඒ කියන්නේ බහු සම්ප්‍රේෂණ සඳහා තමයි අපි D කියන IP ක්ලාස් එක යූස් කරන්නේ. ඊළඟට අපි E කියන එක පාවිච්චි කරන්නේ රිසර්ච් හරි ඔය නව මොකරි කාර්යක්ෂම කාර්ය වලට හරි රිසර්ච් වලට වගේ තමයි මේ E කියන එක පාවිච්චි කරන්නේ. ඊළඟට ඔයගොල්ලෝ කොහොමද මේ IP address එක class එක අඳුරගන්නේ කියන එක දැන් මම කියන්නේ. ඊට පස්සේ මේ A පන්තිය නම්. A පන්තිය නම් මුල් ඒ කියන්නේ දැන් IP address එකක් අපි ගමු. මේ IP address එක ගමු. දැන් මේක මුල අගය ගත්තට පස්සේ මේ මුල සංඛ්‍යා කොටසේ අගය ගත්තට පස්සේ කියන්නේ මේ කොටස් හතරකින් තියෙනවානේ. මම ඔයාලට කිව්වා මේක බිටු 8 කොටස් හතරකින් තමයි මේ IP එක තියෙන්නේ. එතකොට බිටු 32ක් සම්පූර්ණ IP ලිපිනේ බිටු 32ක්. එතකොට මේක පළවෙනි කොටස ගත්තට පස්සේ එකත් 126ත් අතර නම් ඒක අපි ක්ලාස් A එක කියලා හඳුන්වනවා. ඊළඟට දෙවෙනි එක ගත්තට පස්සේ B එක ගත්තට පස්සේ 128ත් 191ත් අතර නම් අපි ඒක B විදිහට සලකනවා. ඊළඟට අපි C ගත්තට පස්සේ 192ත් 223ත් අතර නම් අපි C එක විදිහට මේ විදිහට සලකනවා. ඊළඟට D එක කියන්නේ 224ත් 239ත්. E එක කියන්නේ 240ත් 254ත්. ඊළඟට මේ IP ලිපින තියෙනවා පොදු IP ලිපින සහ මේ පෞද්ගලික IP ලිපින. ඒ කියන්නේ ප්‍රයිවට් IP සහ පබ්ලික් IP. අපි බලමු මේ පොදු IP ලිපින වල ලිපින පරාසය. පොදු IP ලිපින A command A class එකේ අපි ලිපින පරාසය ගන්නවා මේ දක්වලා තියෙන විදිහට. ඊළඟට B මේ තියෙන්නේ B. ඔයාලට පේනද මේ තියෙන්නේ C. මේ විදිහට තමයි අපි මූලික වශයෙන් පොදු IP ලිපින කතා කරන්නේ. අපි ඊළඟට යන් private IP පිළිබඳව. අපි බලමු private IP. අපි මේකේ අර වගේම class A B C කියලා තුන ගන්නවා. ඊළඟට class A එක. class A එකේ range එක තමයි මේක තමයි class A එකේ range එක. එතකොට මේකේ ඉඳලා මෙන්න මේ පරාසය දක්වා තමයි class A එක විහිදෙන්නේ. එතකොට මේ IP එකේ ඔයාලට පුළුවන් host ප්‍රමාණය, ඒ කියන්නේ පාවිච්චි කරන්න පුළුවන් පරිගණක කියලා දු. අපි මේ පරිගණක ප්‍රමාණය ඔයාලට දක්වන්න පුළුවන් මේකේ 224 වෙනි බලය.
දෙකේ විෂාතරණි බලයකට මේක පරිගණක සම්බන්ධ කරන්න පුළුවන්. එච්චර ප්‍රමාණයකට මේක IP දෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු class B එක. class B එකේ IP range අපි ගන්නෙ 172 10ත් මෙන්න මේ පරාශය තමයි අපි class B එකේ ගන්නෙ. එතකොට ඒක තොර මේකේ අපිට පුළුවන් ඒක හොස් ප්‍රමාණය සපයන්න 216 වෙනි බලය 216 වෙනි බලයකට අපි මේකේ හොස් ප්‍රමාණය සපයන්න පුළුවන්. ඒතර අපි ගමු class C එක. මේකේ මේකේ අපි 192යි 200ටයි මේ මෙන්න මේ ලිපි පරාසය තමයි මේක දෙන්නේ. මේ ලිපි පරාසය අපි මේක දෙනවා. මේ ලිපි පරාසය දෙනවා 192 ලිපි පරාසය. උරු මේක අපි පුළුවන් 208 වෙනි බලය ඔන්න ප්‍රමාණයට පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේවා ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක්. ඒ කියන්නේ මේ උපජාල ආවරණය කොහොමද තියෙන්නේ කියලා බලමු අපි මේ ක්ලාසස් වල. ඒකේ තියෙන්නේ network host host host. ඒ කියන්නේ අපි මේක මෙහෙමයි දක්වන්නේ 255 බිංදුව බිංදුව බිංදුව. ඔන්න විදිහට තමයි අපි සාමාන්‍යයෙන් report submit mark එකක් දක්වන්නේ. ඒක මේක අපි දිවිනාගයට හැරෙවුවට පස්සේ ඉන්නේ මේ 255 කියන ඒවා එක ඒවා. එතකොට ඔයාලට මම කිව්වා මේක පිටු 8කින් තියෙ කියලා. ළඟට මේ විදිහට තව වේලියක් වෙන විදිහට. ඊට පස්සේ අපි බලමු class B එක. මේ class B එක. එතකොට මෙන්න මේ ප්‍රමාණය තමයි අපි 224 කියලා අර උඩ සැලකුවේ. මෙන්න මේ ප්‍රමාණයක් host පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඔන්න මේ ප්‍රමාණය host පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු class B එක. class B එක ගත්තට පස්සේ class B එකේ ඉන්නේ network දෙකයි host කොටස් දෙකයි. ඒ කියන්නේ මේකේ ඉන්නේ 255යි 255යි බිංදුවයි බිංදුව. මේ ආකාරයක තමයි මේක ඉන්නේ. ඒතකොට මේක අපි බලමු දිව්‍යාගයට හැරෙවුවට පස්සේ මේක එනවා මෙන්න මේ විදිහට තමයි මේකේ. මේ ආකාරයට තමයි මේකේ ඉන්නේ. එතකොට මේ මේ ප්‍රමාණය තමයි අපි අර 216 කියලා දැක්වුවේ. 216යි host. ඊළඟට මේ මේ ඊට පස්සේ class C එක. class C එක නේ වගේමයි ඒක network 3ක් තියෙනවා. network 3යි host එකයි. එතකොට මේ විදිහට තමයි ඒක දක්වන්නේ දශමයකින් අපි ඒක දිමෙට හැරෙවුවට පස්සේ තම මේ ප්‍රමාණය තමයි කියන්නේ host කියලා සලකන්නේ 28 වෙනි බලයක් host. ඕක තමයි සබ්නෙට් මාස්ක් එක. අපේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් ගැන කතා කරනවා නම් ඕක තමයි තියෙන්නේ. ඊළඟට අපි බලමු IP address වල ගතික IP පිළිබින කියන්නේ මොකක්ද කියලා. ගතික IP පිළිබින කියන්නේ මොකක්ද කියලා.
ගතික IP ඉදිරිපෙනයක් කියන්නේ සාමාන්‍යයෙන් පරිගණක ජාලයකට පරිගණකයක් සම්බන්ධ වෙද්දී ඒකට DHCCP සර්වරයක් කරහා ස්වයංක්‍රීයව IP ඉදිරිපෙනයක් ලබා දෙනවා නම් ඒක අපි ගතික IP ඉදිරිපෙනයක් කියලා හඳුන්වනවා. DHCP සර්වර එකකින් ස්වයංක්‍රීයව ජාලයට සම්බන්ධ වෙන පරිගණක සඳහා IP ලබා දීම ස්වයංක්‍රීය IP ලබා දීම මේක තමයි අපි ගතික IP ලිපිනය කියලා හඳුන්වන්නේ. ඊළඟට තියෙනවා ස්ථිතික IP ලිපින ස්ටැටික් IP. අපි ඒකත් බලමු. ස්ථිතික IP ලිපින ඒ කියන්නේ ජාලයට සම්බන්ධ පරිගණක වර්ග අපි මැනුවල් ආකාරයෙන් IP ලබා දෙනවා. ජාලයට සම්බන්ධ වෙච්ච ජාලයට සම්බන්ධ කරන පරිගණක වලට මැනුවල් ආකාරයට IP ලිපින ලබා දීම. මේක අපි ස්ථිතික IP ලිපිනේ සාඳුන්නනවා. ඊළඟට අපි බලමු මේ සබ්නෙට් එකක් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ උපජාලයක් සබ්නෙට් එක. උපජාලය ඒ කියන්නේ පරිගණක ජාලයක් තියෙනවා කියලා හිතමු. අපි මේ පරිගණක ජාලයේ පහසුව හා කාර්යක්ෂමතාව ගැන බලලා උපජාල කීපයකට වෙන් කරමු. ඒ කියන්නේ ඔයාලට පරිගණක ජාලයක් ඔයාලා හිතන පරිගණක ජාලයක් තියෙනවා කියලා මේ ජාලය කොටස් කීපයකට අපේ පහසුව. ඒ කියන්නේ දැන් මොකක් හරි සමාගමක දෙපාර්තමේන්තු කීපයක් තියෙනවා කියලා හිතමු. මේ දෙපාර්තමේන්තු කීපය සමාගමේ පහසුව තකානේ දෙපාර්තමේන්තු කීපයකට කඩලා තියෙන්නේ. ඒ වගේ එකක් තමයි මේ IP එකකුත් උපජාල කීපයකට කඩන්නේ පහසුව හෝ කාර්යක්ෂමතාව මේ තව තමයි මේක මේ උපජාල කීපයකට කඩන්නේ. අපි ඒක මෙහෙම ලියමුකෝ. පරිගණක ජාලයක් පහසුව හා කාර්යක්ෂමතාව තකා උපජාල කීපයකට වෙන් කිරීම. උපජාල කීපයකට වෙන් කිරීම තමයි මේ සබ්නෙට් එක කියලා කියන දුන්නේ. ඊළඟට අපි මේ IP address ගානකින් පොඩ්ඩක් පැහැදිලි කරගමු. ඔයාලා හිතන්න දැන් ඔයාලට IP ලිපිනයක් දීලා තියෙනවා. IP ලිපිනයක් දීලා තියෙනවා 192.168.120.1. කියලා හිතන්නකෝ. ඊළඟට මේකට අපිට සබ්නෙට් මාස්ක් එකකුත් දීලා තියෙනවා. ඔයාලම සබ්නෙට් මාස්ක් එකකුත් දීලා තියෙනවා. අපිට දීලා තියෙන මේ සබ්නෙට් මාස්ක් එක IP එක. ඊට පස්සේ අපිට මේක කියලා තියෙනවා උපජාල ගණන සහ සත්කාරකින් කරන මේක මේ සොයන්න කියලා. එතකොට බලමු ඉස්සෙල් අපි මේක බලා ගන්න ඕනේ. උපජාල ගණන හා සත්කාරකින් ගන්න තමයි මේක හොයන්න කියලා තියෙන්නේ. එතකොට අපි බලමු මේක උපජාල ගණන හොයන හැටි.
අපි මේ සබ්නිෂ් මාස්ක් එක දිමේ ආකාරයට හරව ගන්න. අපි එහෙම මෙහෙම කරමු. එතකොට ඔයාලා මම ඉස්සෙල්ලා කිව්වා 1 2 3 4 5 6 7 8. 1 2 3 4 5 6 7 8. 1 2 3 4 5. ඊපස්සේ මේක 248 දිමේ ආකාරයෙන් හැදෙන විදිහට බලමු. उपजार प्रमाण 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 मेन्मे प्रमाण host bit ප්‍රමාණය කියලා. එතකොට ඔයාලට මෙහෙම ලියන්න පුළුවන්. උපජාල ප්‍රමාණය උපජාල මේක දෙකේ 5 වෙනි බලය. ඒ කියන්නේ 32. දෙකේ 5 වෙනි බලය මේ පහක් තියනවා දෙකේ 32. දෙකේ පහ කියන්නේ 32. ඊළඟට ඔයාලට මේක host ප්‍රමාණය හොයන්න පුළුවන්. host ප්‍රමාණය හොයන්නේ තේදිමයි. host ප්‍රමාණය හොයන්නේ අපි